හරිදපොතේ එතකොට අපිට සංඛ්‍යා දෙකක් භාවිතයෙන් තොරව සදිශ සංඛ්‍යා අඩු කරන්න තිබ්බොත් අපි එතෙන්දි කරන්නේ අඩු කිරීමක් වෙනුවට අපි අඩු කිරීමේ ගණිත ක්‍රමයේ මාරු කරගන්න එකතු කිරීමකට හැබැයි පොඩි වෙනසක් කරනවා ඒ ප්‍රකාශනයේ පොඩි වෙනසක් කරනවා මොකද්ද කරන වෙනස අපිට දැන් අපිට අඩු කරන්න තියෙන සංඛ්‍යා දෙකෙන් දකුණු අත පැත්තේ තියෙන සංඛ්‍යාවේ අපි ලියා ගන්න පුතේ ආකල ප්‍රතිලෝමය කියල එක ආකල ප්‍රතිලෝමය කියල එක ඔය පදේ අපිට හඳුනා ගන්න ඕන ආකල ප්‍රතිලෝමය ඒ කියන්නේ දැන් මාට සංඛ්‍යාවක් දුන්නා කකරි සදිශ සංඛ්‍යාවක් දුන්නා ඉතින් කොන් වාට ඍණ තුන දීලා තියෙනවා ඍණ තුනේ ආකල ප්‍රතිලෝමය හැදෙන්නේ කොහොමද මම ඍණ තුනට කීයක් එකතු කරාමද කියලා බලනවා බිඳුව හැදෙන්නේ. ඒ කියන්නේ ඍණ තුනට කීයක් එකතු කරාමද බිඳුව හදාගන්න පුළුවන්. ඍණ තුනට කීයක්ද? අපි දන්නවා එකතු කරනකොට අඩුවීමක් වෙන්නේ එහෙනම් ධන තුනක් තමයි එකතු කරන්න ඕනේ. එහෙනම් මට බිඳුව හදාගන්න ඕන දීලා තියෙන සදිශ සංඛ්‍යාවෙන් බිඳුව දීල තියෙන සදිශ සංඛ්‍යාවට තවත් සංඛ්‍යාවක් එකතු කරාම බිඳුව හැදෙන්න ඕනේ. එහෙනම් මොන සංඛ්‍යාව එකතු කරාමද බිඳුව හැදෙන්නේ? අන්න ඒ සංඛ්‍යාව තමයි අපේ කලින් සංඛ්‍යාවේ ආකල ප්‍රතිලෝමය කියන්නේ. හරිද? ඔක තමයි ආකල ප්‍රතිලෝමය කියන්නේ නා. දැන් අපිට ඕක මතක තියාගන්න එක කරදරයිනේ නේ. ඒකට අපි ආකල ප්‍රතිලෝමය හැටියට ලේසියෙන් මතක තියාගමුදී අපිට දීල තියෙන සංඛ්‍යාවක ලකුණ මාරු කරලා ලිව්වහම අපිට එනවා ඒ සංඛ්‍යාවේ ආකල ප්‍රතිලෝමය. දීලා තියෙන සංඛ්‍යාවක විරුද්ධ ලකුණ සහිත අගයට අපි කියනවා මේ සංඛ්‍යාවේ ආකල ප්‍රතිලෝමය. මේ තියෙන්නේ සංඛ්‍යාව නම් මේ තියෙන්නේ සදිශ සංඛ්‍යාව නම් මේ තියෙන්නේ ආකල ප්‍රතිලෝමය. එයා ඒ සංඛ්‍යාවේ ආකල ප්‍රතිලෝමය. ප්‍රතිලෝමය. එහෙනම් සංඛ්‍යාව ඍණ තුන නම් ආකල ප්‍රතිලෝමය ධන තුන. සංඛ්‍යාව ධන එක නම් ආකල ප්‍රතිලෝමය ඍණ එක. සංඛ්‍යාව ධන 2.5 නම් ආකල ප්‍රතිලෝමය මොකද? ඍණ 2.5. හරිද? සදිශ සංඛ්‍යාව ධන ඍණ 8 නම් ඍණ 8න් 2 නම් ආකල ප්‍රතිලෝමය මොකද්ද? ධන 8න් 2. සංඛ්‍යාව භාග සංඛ්‍යාවක් වුණා දශම සංඛ්‍යාවක් වුණත් උටේ ආකල ප්‍රතිලෝමය කියන්නේ මොකද්ද? දීල තියෙන සංඛ්‍යාවේ විරුද්ධ ලකුණ සහිත අගයට. දීල තියෙන සංඛ්‍යාවේ විරුද්ධ ලකුණ සහිත අගයට. 10ට 5 ඉවර වෙනකොට. 10ට කලින් 10ට 10ක් කියලා වගේ ඉවර වෙනවා. හරිද? ඉතින් අපි ලියාගමු. තව ලකුණක් ගාලා ලියාගන්න පුතේ. සදිශ සංඛ්‍යා අඩු කිරීමේදී සදිශ සංඛ්‍යා අඩු කිරීමේදී කමාවක් සදිශ සංඛ්‍යා අඩු කිරීමේදී කමාවක් දී ඇති සදිශ සංඛ්‍යාවල මොකද රීතිය උනේ සදිශ සංඛ්‍යා අඩු කිරීමේදී කමාවක් දී ඇති සදිශ සංඛ්‍යාවල ආකල ප්‍රතිලෝමය ආකල ප්‍රතිලෝමය වචනේ මෙන්න ආකල ප්‍රතිලෝමය සෙවීම සිදු කරයි ආකල ප්‍රතිලෝමය සෙවීම සිදු කරයි රගුවලි යාගන්න දෙන්න නෑ ඊට පස්සේ ඊළඟ තරලක් උදා ලියා ගන්න ආකල ප්‍රතිලෝමය යනු
ඊළඟ තලන්න දාලා ගන්න ආකල ප්‍රතිලෝමයේ යනු දී ඇති සදිශ සංඛ්‍යාවේ මොකද්ද ටීචර් ආ ඊළඟ තරලක්ණයට තේරියා ගන්න පුතේ ආකාර ප්‍රතිලෝමයේ යනු දී ඇති සදිශ සංඛ්‍යාවේ දී ඇති සදිශ සංඛ්‍යාවේ ලකුණ මාරු කර ලකුණ මාරු කර ලියු අගයයි ලියු අගයයි හරිද ඕක පුතේ ආකල ප්‍රතිලෝමයේ නිවැරදි අර්ථ දැක්වීම නෙමෙයි හොඳද මම ඔයාලට මතක තියාගන්න ඕන විදිහට තමයි ඕක කිව්වේ නිවැරදි අර්ථ දැක්වීම මම අර කලින් කියලා දුන්න විදිහට සදිශ සංඛ්‍යාවක් දුන්නොත් ඒ සංඛ්‍යාවට කීයක් එකතු කරාම බලනවා අපි බිංදුව හදාගන්න පුළුවන් වෙන බිංදුව එන්න ඕනේ ඒ කියන්නේ සදිශ සංඛ්‍යාවක එයාගේ ආකල ප්‍රතිලෝමය එකතු කරාම බිංදුව හැදෙන්න ඕනේ එතකොට එහෙනම් එතන ආකල ප්‍රතිලෝමය අපි හොයාගන්නේ මේ විදිහට. ඔය මම ලේසියෙන් වාරයට මතක තියාගන්න ලේසි වෙන විදිහට තමයි කිව්වේ. සදිශ සංඛ්‍යාවක් දුන්නොත් එයාගේ ආකල ප්‍රතිලෝමය කියන්නේ මොකද්ද? ලකුණ මාරු කළා ලියන එක. ලකුණ මාරු කළා ලියන අගය. හරිද? වගෝ ලියාගන්න පුතේ. ලියාගෙන ඉවර වෙලා ලියාගෙන ඉවරයි කියලා කියන්න. හරි ටීචර්. හරි කට්ටිය. නෑ ටීචර්. නෑ ටී. හරි. කියන්න. හරි ටීචර්. හරි. එතකොට මං කිව්වේ දැන් අපිට ආකල ප්‍රතිලෝමය හොයාගන්න ඕනුනේ ඇයි? සදිශ සංඛ්‍යා අඩු කිරීමකදී අපිට මෙන්න මේ ආකල ප්‍රතිලෝමය මොකක්ද කියන එක ඕන වෙන නිසා. එතෙන්දී අපි කරන්නේ සදිශ සංඛ්‍යා දෙකක් අඩු කරන්න තිබ්බාම අපි කරන්නේ පොතේ අඩු කිරීමක් වෙනුවට මම ගණිත කර්මය මාරු කර ගන්නවා එකට කිරීමක් කරලා වෙනස කරන්නේ මොකක්ද මගේ අපි උදාහරණ කිහිපයක් බලමු අපිට තියෙනවා මොන 3 4ට
Rina hatarin adu karanna dana paha. Rina hatarin adu karanna dana paha kiyala deela tiyena. Hariyada? Den adu kirima tiyenne. Meten ti api karanne adu kirima maaru karagannawa ekathu kirimakata. Wenasak karanawa pote. Den me ekathu kirimakata maaru karagannawa ekkama api wenasak karanawa mokadda meyaage aakala pratilomaya liyaganna. Ikannya api adu kirimak wenuwata sadisan sankhya adu kirimak wenuwata api karanne deela tiyena sankhya deken dakunada patte tiyena sankhyave aakala pratilomaya ekathu karana ek adu kirimak wenuwata api karanne adu kirimakadi api karanne mokakda deela tiyena sadisan sankhya deken devana sadisan sankhyave aakala pratilomaya palaweni sankhyawata ekathu karana ek Dila tiyana devana sankhyave aakala pratilomaya devana palaweni sankhyawata ekathu karana ekak meyage aakala pratilomaya aakala pratilomaya ehenam dana pahe aakala pratilomaya wenna mokakda dana pahe aakala pratilomaya mokakda wenna ona rina paha lakuna maaru karala liyenawane rina paha ehenam dan mokakda tiyene puthe adu kirima maaru karagatta ekathu kirimakata Dakunu ada pete, karena dewan sankhyave, akal pratilomaya gatha. Hampir semua pri mona sankhyave da akal pratilomaya gani. Apa dakunu ada pete? Karena ganita karma itu dakunu ada pete tiyana sankhyave. Akal pratilomaya gatha, palaweni sankhyave evidiye itu mabih palle hataran lingwa. Den tiyana mukadde, den mua dana deya tiyeni. Den ganita karma ekatu kirima. Den ganita karma marve lati nwa ekatu kirima kete. Den me tiyana mukadde sadisha sankhyave ka ekatu karanne. Sadisha sankhya deka ekathu karanne. Api dannawa ekathu karaddi balanna ona mokadda puthe? Lakuna samanada, lakuna asamanada. Lakuna samanada, lakuna asamanada. Nan dan me deela tiyana gane lakuna deka samanayida? Asamanayida. Hmm? Lakunu mokadda? Samanai. Samanai. Lakuna samana nan api mokadda karanne? Ekathu karanawa. Agian deka ekathu karana. Ehenam api agian deka ekathu karana. 4 5 kiyanne kiyada? 9 ay. Ehenam apita enawa 9 ya mona 9 da puthe ekathu karapu lakuna samana nan age ekathu karanawa pilithure lakuna widiyata api ganne mokadda? AA sankhyawalata adala lakuna thamai e kiyanne rina 9 ay. Uttarayak apita enawa rina 9 ay kiyala. Hariida? Udaharanayak widiyata meka liyaga. Hai, mereka dia kan prema meja ini lagi kan dia kan. Udah hari ini lagi, nih pas meja ini lagi dia sih ini kita lakukan dari dia kan. Aduh kiri mayanu ini apa? Karena muka itu. Aduh kiri mayanu ini karena Devana sankhyave aakala pratilomaya palaweni sankhyawata ekathu kirimayi. Hondara mataka thiyaganna me aakala pratilomaya ganna mona sankhyaveda ganita karmayata dakunu hata patte liyena sankhyave eka wedagath puthi devana sankhyave aakala pratilomaya oya addu karanna kiyala liyaganna dakunu hata patte ekak thiyunu eke aakala pratilomaya thamai ganne dan oyala dannawa puthe apita adu kirime ganita karmaye tibbot pada deka maaru karala liyanna ba ne eken hitanne ko den ona paha adu kirima 3
සමාන වෙන්නේ 3 අඩු කිරීම 5ට. එතකොට මට 5 අඩු කිරීම 3 වෙනුවට 3 අඩු කිරීම 5 කියලා කියන්න බෑ. ඒ නිසා තමයි අපි මෙතෙන්දී අනිවාර්යයෙන්ම මොකද දකුමත ගණිත තරණයට දකුමත පැති කියන එකනාගේ තමයි ආකල ප්‍රතිලෝමය ගන්න. පද මාරුකල්ල ලියවෙන්න බෑ. පද මාරුකල්ල ලියවෙන්න බෑ. ඒකත් මතක තියා ගන්න. හරිද? එකතු කිරීමකදී ඔක ගැටලුවක් නෑ අපිට. එකතු කිරීමකදී අපිට 5 එකතු කිරීම 3 කිව්වත් අපිට එන්නේ අට. 3 එකතු කිරීම 5 කිව්වත් එන්නේ 8. පද දෙක මාරුණාට ගණිත කර්ණයෙන් දෙපැත්තේ තියෙන පද මාරුණාට ප්‍රශ්නයක් නෑ. පිළිතුර එකයි. හැබැයි අඩු කිරීමක් තියෙද්දී මට පද දෙක මාරු කළ ලියන්න බෑ පුතේ. එතකොට පිළිතුරු දෙකක් ලැබෙනවා. ඒ නිසා ආකල ප්‍රතිලෝමය ගන්න මොන සංඛ්‍යාවෙන්ද කියන එක වැදගත්. ගණිත කර්මයට දකුණත පැත්තේ තියෙන එක්කෙනා. ගණිත කර්මයට දකුණත පැත්තේ තියෙන එක්කෙනා. හරිද? එයාගේ ඉවරයි. අර කැටියක් ඉවරයිද? ඔව් ටීචර්. හරි. ඔව් ටීචර්. අපි තව උදාහරණයක් බලමු. මකනවා මම බෝඩ් එක. යටි දෙක තියෙන අර ලකුණු දෙක මකමු. හරි. තව උදාහරණයක් දෙනවා එහෙනම්. දැන් මේ උදාහරණය මොකද්ද? අපි මුලින්ම ගණිත කර්මය වෙනස් කරලා ලියාගෙන ඉන්නවා. ගණිත කර්මය මාරු කර ගන්නවා එකතු කිරීමට ඒත් එක්කම මේක මාරු කරනවත් එක්කම පුතේ අපි මෙයාගේ ආකල ප්‍රතිලෝමය තියාගන්නවා. නම් මෙයාගේ ආකල ප්‍රතිලෝමය විදියට එන්නේ මොකද්ද? ඍණ දෙකේ ආකල ප්‍රතිලෝමය ධන දෙක. එහෙනම් මට දැන් කියන්නේ මොකද්ද? ධන 8ට ධන දෙකක් එකතු කරන්න. දැන් තියෙන එකතුවක්. එකතු කරන්න තියෙන නීති දෙකයි. එකක් අපි බලන ලකුණු දෙක සමානද? ලකුණු දෙක අසමානයි. ලකුණු දෙක සමාන නම් එකතු කරනවා. ලකුණු දෙක අසමාන නම් අඩු කරනවා. ලකුණු දෙක සමානයි එහෙනම් 8යි 2යි. මොකද කරන්නේ අපි? එකතු කරනවා. උත්තරේ 10යි. ලකුණ වෙන්නේ මේ සංඛ්‍යාව වලට අදාළ ලකුණමයි. ඒ කියන්නේ ධන 10යි. දෙවෙනි උදාහරණය. ඊට උදාහරණයක් බලමු. අඩු කිරීමම තමයි ගණිත කර්මය අඩු කිරීමම වෙන්න ඕන. දශම සංඛ්‍යා දෙකක් දුන්නම දශම සංඛ්‍යා දෙකක් දුන්නා. එහෙනම් ගණිත කර්මය අඳුරගන්න අඩු කිරීම දීලා තියෙන්නේ. එහෙනම් අපි කරන්නේ මොකද්ද? අඩු කිරීම දීලා තියෙන නිසා අඩු කිරීමේ ගණිත කර්මය දාගන්නවා එකතු කිරීමට. ඒත් එක්කම මෙයාගේ ආකල ප්‍රතිලෝමය ලියාගන්න. නැගී ආකල ප්‍රතිලෝමය කියන්නේ මොකක්ද? ලකුණ මාරු කළ ලියන එකට. එතකොට එනවා මෙතන ධන 7.8. ධන 7.8. ධන 7.8ට දැන් එකතු කරන්න තියෙන්නේ මොකද්ද? දීලා තියෙන පළවෙනි සංඛ්‍යාව ඒ කියන්නේ ඍණ 1.5. දැන් මම බලමු පුතේ මෙතන දැන් එකතුවක්. අඩු කරන්න තිබ්බක මම එකතුවක් විදියට හදාගත්තා. එකතු කිරීමක් විදියට හදාගත්තා. එතකොට දැන් බලනවා එකතු කරන්න දීලා තියෙන අගයන් දෙකේ ලකුණ සමානද ලකුණ අසමානද කියලා. ලකුණ මොකද්ද වෙන්නේ? ලකුණ සමානද අසමානද? ලකුණ අසමානයිනේ. එහෙනම් අපි මොකද කරන්න ඕනේ ලකුණ අසමාන නම්? අඩු කරන්න ඕන. මොකකින් මොකක්ද අඩු කරන්නේ පුතේ? මොන සංඛ්‍යාවෙන් මොන සංඛ්‍යාවද අඩු කරන්නේ? ඍණ 1.5න් ධන 7.8. අඩු කරන්නේ විශාල සංඛ්‍යාවෙන් අඩු සංඛ්‍යාව. ඔව්, අඩු කරන්නේ මොකද්ද පුතේ? විශාල එක්කෙනාගේ අගයෙන් විශාල එක්කෙනාගෙන් අගයෙන් කුඩා එක්කෙනා තමයි අඩු කරන්නේ. එහෙනම් අපි ලියා ගන්නවා 7.8න් පැත්තකින් ලියා ගන්නවා. දශම සංඛ්‍යාවක් නිසා තමයි මම මේ පැත්තකින් ලියලා අඩු කරන්න හිතුවේ. 7.8න් මම අඩු කරනවා 1.5ක්. දශම තිතේකේ මේන විදියට ලියා ගන්නවා. ලකුණු දෙක අසමාන වෙන නිසා එකකින් එකක් අඩු කරන්න ඕන. එහෙනම් විශාලගෙන් තමයි කුඩාගේ අඩු කරන්නේ. එහෙනම් මම විශාලගේ යට කුඩාගේ ලියා ගත්තා. ලියා ගන්නකොට දශම තිත
අනිවාර්යයෙන්ම පුතේ අඩු කිරීමේ ගාණක් දීලා තියෙනවා නා මේ පියවර ලියලා තමයි උත්තරේ දාන්න ඕනේ මේ පියවර ලියලා තමයි උත්තරේ දාන්න ඕනේ නිකම් උත්තරේ දාන්න එපා මේ පියවර ලියලා තමයි උත්තරේ දාන්න ඕනේ ඒ කියන්නේ මොකද අඩු කිරීම මම එකතු කිරීමකට මාරු කරනවා ඒත් එක්කම දෙවන සංඛ්‍යාවේ ආකල ප්‍රතිලෝමයක් දාන්න ඕනේ දෙවන සංඛ්‍යාවේ ආකල ප්‍රතිලෝමයක් දාන්න ඕනේ එතන ගණිත කර්මෙ විතරක් මාරු කළා මේක මාරු නොකර හිටියොත් ගාන වැරදි ඒ නිසා කල්පනාවෙන් ගණිත කර්මයේ එකතු කිරීමකට හරවනවත් එක්කම දෙවන සංඛ්‍යාවේ ආකල ප්‍රතිලෝමය දෙවන පේළියේ ලියාගෙන ඉන්න දෙවන පියවර යටතේ ලියාගෙන ඉන්න ඊට පස්සේ මේ දෙක එකතු කිරීමක් තියෙන්නේ එකතු කරන්න දැන් අපි හොඳටම දන්නවා එකතු කරනකොට බලන්න ඕන අවස්ථා දෙකයි ලකුණ සමානද ලකුණ අසමානද සමාන නම් එකතු කරනවා අසමාන නම් අඩු කරනවා හරි ටීචර් 4යි 2 අභ්‍යාසෙත් කරන්න ඕනද ඔව් 4යි 2 අභ්‍යාසෙත් කරන්න ඕන 14යි 1 අභ්‍යාසෙත් කරන්න ඕන 4යි 2 අභ්‍යාසෙත් මාර්ක් කරගන්න කරන්න ඕන 4යි 1 අභ්‍යාසෙ නම් පුතේ මට කරලා අනිවාර්යයෙන්ම එවන්න මොකද ආයේ ඉස්කෝලේ පටන් ගත්තාම බලන්න තියාගන්න එපා දැන් මම මට ඒක කරලා දාන්න එතකොට ඔයාලගේ අඩුපාඩු හදාගන්න පුළුවන් නะ අදට මම පන්තිය නවත්වනවා පුතේ අර මොන හරි ගැටලු තියනවද නැදී ගණන් ටික අනිවාර්යෙන් හදාගන්න හැදුවොත් තමයි ඔයාලට අමාරුත් දැන් හොයාගන්න පුළුවන් ගණන් හදනකොට බැගෙන ගණන් ටික ම හදා මේ අඳුර ගන්න පුළුවන් වෙන්නේ ඔයාලට ගණන් ටික හැදුව. ඒ නිසා අනිවාර්යයෙන්ම 4යි 2 අභ්‍යාසයේ 4යි 1 අභ්‍යාසයේ හදන්න 4යි 1 අභ්‍යාසය හදලා මට එවන්න. අදට මම පන්තිය නවත්තන පුතේ ඉතුරු එකට යන්නේ නැහැ. ඒක අපි මේ හෙට කතා කරමු. ගුණ කිරීමයි බෙදීමයි. ගුණ කිරීමයි බෙදීමයි කතා කරාම ඒ පාඩමත් අපිට ඉවර කරන්න පුළුවන්. හරිද? එහෙනම් I bond it.